තුරුවන් සරණයි. මේ පාඩමෙන් අපි කතා කරන්නේ කාට හරි අපිට කියන්න වුණොත් එම කතාව පරිස්සමෙන් පොඩ පරිස්සමෙන් කතා කරන්න. ඔයාගේ භාෂාවේ තරම් හරි නැහැ වගේ ආචාරශීලීව හෝ ටිකක් තදගතියෙන් කාට හරි අවවාදයක් කරන්න අවශ්‍ය වුණාන් පස්සේ, එහෙමත් නැත්නම් කාට හරි සිහිකැඳවීමක් කරන්න අවශ්‍ය වුණාන් පස්සේ, නැත්නම් පොඩි ඉල්ලීමක් වගේ වුණත් කරන්න විදිය, ඒ ක්‍රමය තමයි අපි අධ්‍යයනය කරන්න යන්නේ. මයින්ඩ් යෝ ලැංග්වේජ් කියලා අපි මේකට මාතෘකාවක් හැටියට අරගෙන තියෙනවා. අපි බලමු මේ පාඩම මොකක්ද කියලා. උදාහරණ කීපයක් තියෙනවා. මයින්ඩ් යෝ ලැංග්වේජ්, යෝ ලැංග්වේජ් කතා පරිස්සමෙන්, ඔයා පොඩ්ඩක් පරිස්සමෙන් කතා කරන්න. ඒ වගේ කියන්න පුළුවන් මයින්ඩ් කියලා කියන්නේ බලා ගන්නවා, පරිස්සම් කර ගන්නවා, නැත්තම් අවධානය යොමු කරනවා, පරිස්සමෙන් වගේ කියන අදහසක් හැටියට අපිට මයින්ඩ් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. යෝ ලැංග්වේජ් ඔයාගේ කතාව පරිස්සමෙන් පරිස්සමෙන් කතා කරන්න. පොඩි ළමයෙක් නරක වචන කියනකොට දෙමව්පියන්ට වගේ වුණත් මේ දේ කියන්න පුළුවන්කම තියෙනවා. කවුරු හරි අනවශ්‍ය දෙයක් කියනකොට එතකොටත් ඒක කියන්න පුළුවන්කම තියෙනවා. මයින්ඩ් යෝ ටංග්, ටංග් කියලා කියන්නේ අපි දිවටනේ. එතකොට මයින්ඩ් යෝ ටංග් කියලා කියන්නත් පුළුවන් මේ අදහසටම. එකම තේරුම එන්නේ ඒතරම් වෙනසක් ඇත්තේ නැහැ. කට පරිස්සම් කරගන්න ඒ වගේ කියන්නත් පුළුවන්කම තියෙනවා. මයින්ඩ් යෝ බිහේවියර්, බිහේවියර් ඔයාගේ හැසිරීම බලාගෙන, හැසිරීම බිහේවියර් කියලා කියන්නේ හැසිරීම, චර්යාව නිකන් පොඩ්ඩක් චාරයක් ඇතිව හැසිරෙන්න, චර්යාව හැසිරීම පරිස්සමෙන් බලාගෙන වගේ. ගෙදරට කවුරු හරි අමුත්තෙක් ආවන් පස්සේ ළමයා සෙල්ලම් කරනවා, අහන්නේ, දඟලනවා, කෑ ගහනවා, ඒ වගේ ලහට කියන්න පුළුවන්. එතනම් කවුරු හරි අනවශ්‍ය විදිහට තමන්ගේ ඉස්සරහ හැසිරෙන, එතකොට කියන්න පුළුවන්කම තියෙනවා මේක. මයින්ඩ් යෝ බිහේවියර්, මයින්ඩ් යෝ මැනර්, මැනර් කියලා කියන්නේ තේකටම තමයි මේ හැසිරීමට කියන්න පුළුවන්කම තියෙනවා. මැනර් ආකාරය, මැනර් කිය අපි කියන්නේ මැනර්ස් නෑ කියලා කියන්නේ. ඒ වගේ අදහසකට මේක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට බලමු අපි තවත් උදාහරණ කීපයක්. අපි මච් මයින් කියන කෙනෙකුට වොච් කියන එක පාවිච්චි කරන්නත් පුළුවන්. වොච් කියන්නේ අපි පරිස්සමට බලනවා, පරිස්සමෙන් ඒ වගේ කියන අදහසට පාවිච්චි කරන වොච් කියන එක. වොච් යෝ ලැංග්වේජ් කතා බලාගෙන පරිස්සමෙන් ඒ වගේ. වොච් යෝ මැනර් ඔයාගේ හැසිරීම පොඩ්ඩක් බලාගෙන පරිස්සමෙන්. මේකට අපි ප්ලීස් එකතු කරොත් එහෙම පොඩ්ඩක් පොලයිට් ගතියක් එනවා. ඒවා අපි ඉදිරියට ඉගෙන ගනිමු. ඊළඟට තව වෙනස් කිරීම් කීපයක් කරන්න පුළුවන් ඔයාලට. අර මයින්ඩ් කියන එක වොච් කියන එක දාලා what mind what you say, ඔයා කියන දේ පොඩ්ඩක් පරිස්සමෙන් බලාගෙන, රැස්වීමකදී නැත්නම් කවුරු හරි ඉස්සරහදී නැත්නම් දෙන්නේ කතා කරනකොට වුණත් කියන දේ අර පරිස්සමක් ඇතුව මොකක් හරි වගකීමක් ඇතුව කියනකොටත් මේක කියන්න පුළුවන්කම තියෙනවා. මයින්ඩ් මයින්ඩ් what you say. ඊළඟට mind what you do, ඔයා කරන දේ පරිස්සමෙන්. ඒක අවවාදයක් යහටියට යාළුවෙකුට නම් කියන්න පුළුවන්කම තියෙනවා. what you do, මෙතනට you කියලා එන්න ඕනේ. ඊළඟ එක mind what you eat, ඔයා කන දේ බලාගෙන, කන දේ පරිස්සමෙන්, කන දේවල් පරිස්සමෙන්, හැමදේම කන්න එපා, කඩේ විකුණන තියෙන හැමදේම කන්න යන්න එපා කියන්න පුළුවන්. මේක උපදේශයක් ඇටියට, සීකඳවීමක් ඇටියට, අවවාදයක් ඇටියට පාවිච්චි කරන්න පුළුවන්. මම හිතනවා වැදගත් කියලා එදිනදා ජීවිතේම ප්‍රැක්ටිස් කරන්න. ඕකේ, මයින්ඩ් යෝ ලැංග්වේජ්. තිරුවන් සරණයි.